ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය එක්ක එක්දින තරගාවලියේ අවසාන තරගයත් ජයගෙන තරගාවලිය පහට බිංදුවක් විදියට දිනන්න සමත් වෙන්නේ. අවසාන එක්දින තරගයත් ලකුණු 102කින් ජය අරගෙන තරගාවලිය අති සාර්ථක වූ ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දුත් උපුල් තරංගත් දෙන්න අවසාන එක්දින තරගයේ ලකුණු 206ක සබත්තාවයක් පවත්වන්න සමත් වෙනවා. ඒකට වැය වෙන්නේ පන්දු 174ක් විතරයි. මේ ලකුණු 106ක සම්බන්ධතාවයේ වාර්තාපතට එකතු වෙන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රතිකරු දෙන්නෙක් ආරම්භක කඩුල්ලට ලකුණු 201ක සම්බන්ධතාවයක් පවත්වපු පළවෙනි අවස්ථාව විදියට. තාමත් අවුරුදු 20ක් වන අවිෂ්ක ප්‍රනාන්දු අයර්ලන්තයට එරෙහිව ලබා ගන්න තුන්වෙනි ශතකයත් ඊයේ ලබා ගන්නේ 6-5, 2-4, 4-13 එක පන්දු 94කින් ලකුණු 112ක් රැස් කරගෙන. ජාතික කණ්ඩායමේ තැන අහිමි වෙලා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වයේ හිමි වෙලා තියෙන වර්තමාන එක්දින පිටියේ ලංකාව සතු වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු ලාභියා වන උපුල් තරංග තරගාවලියේ දෙවෙනි ශතකය ගන්නේ පන්දු 108කදී 6-5, 4-15 එක්ක ලකුණු 120ක් රැස් කරගෙන. හොඳ ආරම්භයක් ගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක අවසානයක් දෙන්න ප්‍රහාරාත්මක ඉනිම් ක්‍රීඩා කරන චතුරංගද සිල්ලා දසුන් ශානකත් සමත් වෙනවා. දසුන් පන්දු 26කදී ලකුණු 39ක් ගන්නේ 6-2, 4-3 එක්ක. දසුන්ට නොදෙවිනි ඉනිමක් ක්‍රීඩා කරන චතුරංගද සිල්ලා පන්දු 23කදී 6-5, 4-2 එක්ක ලකුණු 50ක් ලබා ගනිද්දී ඉසුරු උදානත් පන්දු 10කදී 6-2, 4-5 එක්ක ලකුණු 22ක් ගන්න සමත් වෙනවා. මේ සුපිරි ප්‍රහාරය එක්ක ශ්‍රී ලංකා ඉනිම පන්දු අර 50 අවසානයේ කියවෙන්නේ ලකුණු 403කට කඩලු 7ක් විදිහට. ලකුණු 404ක දැවැන්ති ඉලක්කයක් හඹා යන්නේ න අයර්ලන්ත ක්‍රීඩකයනුත් තරගාවලියේ අනික් තරඟවලට වැඩිය හොඳින් පන්දුවට පහර දීලා පන්දු අර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 302ක් ලබා ගන්න සමත් වෙනවා. අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන නීල් රොක් ලකුණු 78ක් ලබා ගනිද්දී කඩලු රකින ක්‍රීඩක ලෝකන් ට්‍රක් ලකුණු 54ක් ලබා ගන්න සමත් වුණා. ඒ දක්ෂතා ජයග්‍රහණයට යන අයර්ලන්තයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තරගාවලියේ පිටින් ලොකු වැඩක් පෙන්වන්න බැරි වුණු අසෙල ගුණරත්න අවසාන තරගයේ කඩලු 2ක් ගවා ගනිද්දී තරගාවලියේ පුරා තුන්ගිරියවෙන් වැඩ පෙන්වපු කමිදු මෙන්ඩිස් කඩලු 2කුත් දසුන් සානක කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ජාතික කණ්ඩායම පරාජයෙන් ලබද්දී ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන් පෙන්වපු මේ දක්ෂතා පරාජයෙන් හෙම්බෙත් වෙලා ඉන්න අපිට පොඩි අස්සසිල්ලක් වෙන නිසා තමයි මේ තරගාවලිය ගැන වැඩිපුර කතා කරන්න හිතුවේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.